භවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්‍රමත්තස්ස යසෝ බිවණ්ඩති. පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ අද 18 වන දේශනාව සහ අප්‍රමාද වර්ගයේ දෙවැනි දේශනාව. අර්ථවත් වුණා උට්ඨානවතෝ උට්ඨාන වීර්යයෙන් නැගී සිටි වීර්යෙන් යුක්ත සතිමතෝ කුඩා මහත් කටයුතු වල එළඹ සිටි සිහිය ඇති. සුචිකම්මස්ස පිරිසිදු කටයුතු ඇති. නිසම්මකාරිනෝ පරික්ෂා කොට බලා කරන කටයුතු කරන සුළු. සඤ්ඤතස්සච කය වචනේ සංවර වූ ධම්ම ජීවිනෝ ධාර්මිකව ජීවත් වන අප්‍රමත්තස් අප්‍රමාදී පුරුෂයාගේ යසෝබි වඩ්ඩති. යසස මුහුදමෙන් වැඩෙන්නේය. මේ අර්ථය තමයි මේ ගාථා රත්නයේ අර්ථවත් වෙලා තියෙන්නේ. බොහොම ප්‍රසිද්ධ ගාථා රත්නය. ගිහි ජීවිතයක් වාසනාවන්ත කරගන්න බලපවත්වන ප්‍රධාන වශයෙන්ම හේතු වන කරුණු සමූහය තමයි මේ තියෙන්නේ. යම් රටක් දියුණු වුණා නම් ඒ මිනිස්සු මෙන්න මේ විදියට වැඩ කරලා තියෙනවා. පැවිද්දෙක් වුණා දියුණු වෙනවා මේ කටි මේ විදියේ කරුණු කාරණා ටික පිළිපැද්දොත්. රජගහනුවර රාජගෘහ නමින් ප්‍රසිද්ධ සිටුවරයෙක් ඉඳලා තියෙන ඒ කාලේ. ඒ සිටුතුමා ගෙදර අපි කලින් කතාවකට අහපු වගේ අහිවාතක කියන ලෝකේ හටගත්තා. ඒ රෝගේ හටගත්තට පස්සේ ඒ ගෙදර කුඩා මැසි මදුරුවන් මැරෙන්න පටන් ගන්න. ළඟට ඊට වඩා ටිකෙන් ටික විශාල සත්තු මැරිලා අවසානට ගෙදර අයිතිකාරයෝ තමයි මරණයට පත් වෙන්නේ. ওই විදියට විස්තර කරනකොට මේ විදි සිටුතුමා දැක්ක දැන් කුඩා කුඩා සතුන් මැරිලා යනවා. සිටුතුමාටත් සිටු දේවියටත් රෝගය වැළඳුණා. වෙලාවේ පුතා කැඳවල කඳුළු පිරුණු දැසින් කිව්ව පුතේ මේ රෝගේ බරපතලයි මේකින් බේරෙන්න නම් බිත්තිය බිඳගෙන එළියට ගියොත් හරි. ඒ නිසා නුඹ අපි ගැන හිතන්නේ නැතුව බිත්තිය බිඳගෙන ගිහිල්ලා ජීවිතය රැකගන්නයි කියලා කිව්වා. ඉතින් එහෙම ගිහිල්ලා සතියක් දෙකක් පිට වාසය කරලා ආයිත් ආවට පස්සේ මිල මුදල් දැම්පත් කරලා තියෙන තැන් නිදා කරලා තියෙන තැන් පෙන්නල දුන්න තාත්තා ඒ තැන් වල තියෙනවයි කියලා කිව්වා. ගිහිල්ලා ඉඳලා ඇවිල්ලා ඒව අරගෙන යහතින් ජීවත් වෙන්නේ කිව්වා. අපි ඉතින් අනිවාර්යයෙන් මැරෙනවා කිව්වා. මේ ලෙඩේ හැදුනොත් බේරෙන්න බෑ. එතන කෝටි 40ක් ධනය තියෙනවා. ඉතින් මේ වෙලාවේ අර අඬල වැළපිලා කිව්ව විදියටම බිත්තිය කඩාගෙන ගිහිල්ලා කඳුහෙල් බොහෝ තියෙන ප්‍රදේශයක වාසය කළා. කිව්ව තරම් ඉක්මනට ආවේ නැහැ. අවුරුදු 12ක් හිටියා. 12කට පස්සේ ආය ඇවිල්ලා නිදාන තිබුණු තැන් බලලා කිසිම හානියක් නැහැ. නිදාන තියෙනවා කියලා දැනගෙන මම මෙහෙන් පිට වී ගියේ මේ රැවුල එන්නටත් කලින්. එම නිසා මෙහි ඉන්න කිසිවෙක් මම අඳුරන්නේ නැහැ. ළමා කාලේ ගියේ දැන් තරුණයෙක්. ඒ නිසා මේ මුදල් එකපාරට අරගෙන කටයුතු කරන්න ගියොත් හිඟන්නේකු නිදාණයක් ගොඩ අරගෙන කියලා මාව අල්ලලා මට දඬුවම් කරන්න පුළුවන්. ඊට මීට වඩා හොඳයි සාමාන්‍ය විදියට ජීවත් වෙනවයි කියලා කුලී වැඩක් හොයමින් පාරට බැස්සා. ඒනවර කුලී වැඩ කරන කිහිප දෙනෙක් ඌ දැක අඬගසා. "ඔයි තමුසෙට අපට කුලී වැඩක් දී හැකියි. කරන්නට පුළුවන් නම්
කෑම වියදමට සෑහෙන කුලියක් අපට ඒට ලැබෙන්නේ. වැඩි මුදලක් දෙන්න නොහැකි කිව්වා. සතුරු නම් කියන්නේ කිව්වා. මට දෙන වැඩේ මොකද්ද කියලා. හුඟක් උදෑසනින් දැන් නැගිට මේ ගෙවල් වල නැවතිලා ඉන්න කම්කරුවන් ළඟට ගිහිල්ලා ඒ අයව ඇවිද්දවන එක තමයි තියෙන්නේ. බර කරත් අදින අයට කියන බර කරත් බඳින්නට, ඇතුන්ට හාසුන්ට තනගෙන එන්නට, කොළ කපාගෙන එන්නන්ට, කොළ කපාගෙන එන්නට කියලා, කැඳබත්තු වෙනට කැඳබත්තු යන්නට කියලා, දියාදින අයට දියාදින්නට කියලා, දරගෙන අයට දරගෙන යන්නට කියලා ඒ විදිහට අවදි කරන්න කිව්වා. එතන මේ වීදියේ ඉන්න ඔක්කොම වැඩට යන අය උදේම නැගිටලා මෙයාට කරන් තියන්නේ ඒ හැමෝම අවදි කරන එකයි. ඉතින් කුලිකාරයෝ යාට එක ගයක් පොඩි ගයක් දුන්නා. හැම උදෑසන මහරෑ නින්දෙන් නැගිට පාර දිගේ යමින් නැගිටියු ගණී යොදව් උයව් යව් ආදී වශයෙන් හඬ නගන මේ හඬ බිම්බිසාර රජතුමාට ඇහුණා. ඇලතුමාගෙන මේ හඬ මහ ධනවතෙකුගේ කියලා කිව්වා. බිම්බිසාර රජතුමාට අනුන්ගේ හඬ අහලා ශාස්ත්‍ර කියන්න පුළුවන්. එම ශාස්ත්‍රයක් දැන තු විස්තර කියන්න පුළුවන්. ඒ වගේ ශාස්ත්‍රයක් එතුමා දැන සිටියා. ඉතින් එතන හිටපු මෙහෙකාර ගෑණියක් රජතුමාගේ මේ කීම ඇත්තදයි බලන්නට තවත් කෙනෙක් පිටත් කළා. ගිහලා බලනකොට මෙයා මේ කුලීකරුවන්ගෙත් වැඩකාරයෙක්, හිඟන්නෙක් කියලා. මොකද යාළගෙත් වැඩ කරන කෙනෙක්. රජතුමාත් කිසිම දෙයක් නොකිය හිටියා ඉතින්. ඊළඟ දවස් උදෑසන මේ හඬ අහලා ගියා. මේ නම් ධනවතෙක්ගේ හඬක්මයි කිව්වා. මෙසෝ දෙතුන් දෙනම්ම කිව්වට පස්සේ මෙහිකාර ගෑණි රජතුමා මෙතෙම ඉඟන් එකයි කීම නොපිළිගන්නේ. මේ හඬ ධනවතුකුගේමයි කියයි. මෙය නිකමට කියන්නක් නොවිය යුතුයයි සිත. ඒ නිසා මේ ගැන තව ටිකක් දුරට සොයා බැලිය යුතුයයි සිතා. රජු වෙත ගොස් දේවයන් වහන්සේ මට වියදම් පිණිස කහවණු දහසක් පමණ දෙවා වදාරන්නේ නම් මම මගේ දුවස් සමග ගොස් කාරණේ හොඳ හැටි හොයා බලා මේ කියන මිනිහා ළඟ මිල මුදල් තිබේ නම් ඒ සියල්ල මෙහිගෙන එන්නෙමි දන්වා සිටියාය. ඒ මෙහි කාර්යයකව ඉතින් මගේ දූත් එක වන් ගිහිල්ලා මේ ඇත්ත හොයාගෙන එන්නම් කියලා. රජතුමා ඇයට ඒ කහවණු දහස දුන්නා. ඇය අතරගෙන දුවට රෙදි මාල්ලා කන්දව ඇයත් අරගෙන රජවාසල නික්මිලා මහපාරට බැස්සා. බැහැලා කුලීකරුවන් වසන කඩමණ්ඩියට පැමිණ ඒ කුඩාගේකට ඇතුල් වෙහි උන් මැහැල්ලකට අපි මග යන්නෙමු, එන්නෙමු, දුර සිට ආවෙමුයි, දින දෙකක් පමණ නවතින තැනක් තියද කියලා ඇහුවා. ඒක ඒ අය කිව්වා අපේ ගෙදර නම් ඉතා කුඩා අය ඉඩ මදි, ඒ නිසා මෙහෙ නවතින්න බැහැ කිව්වා. අර පේන ගේ ඉන්නේ කවුද කියලා ඇහුවා. එක්කෙනයි කිව්වා. එතන තව දෙතුන් දෙනෙකුට ඉන්නට පුළුවන් කිව්වා. එහි යන්නේ කියලා දියවුවා. ඇය දුවත් අරගෙන ගිහලා කුඹ ഘോഷක, ඒ කියන්නේ මේ නම හැදුනේ කුඹ කියන්නේ නිදාගෙන ඉන්න අයට ഘോഷා කරන අර්ථයෙන්, නිදා සිටින අය අවදි කරන අර්ථයෙන් කිව්වා කුඹ ഘോഷක. එයා වාසය කරන ගෙට ගියා. ගිහලා ඉල්ලුව අපිට නවතින්න දෙන්න පුළුවන්ද කියලා. ඔව් කිව්වා. මෙහි ඉඩ පහසු නැත, ඉල්ලීම ඉඩ නොදුන්නේ. දෙයා කිව්වා අයමත් ඇයි ඔහොම කියන්නේ, අපි මගියෝ, අදට පමණක් අපට ඉඩ දෙන්න, හෙට ඉදා උදෑසනින්ම අපි පිටත් යන්නෙමි කියලා කිව්වා. නැවතත් ඉල්ලුවා. කුම්භഘോഷක එවර කිසිත් නොබැන නිහඬ විය. ඈලාද ඔහුගේ විරුද්ධත්වයෙන් නොසලකාහිම රැඳුණා. පසුදා කුම්භഘോഷකයා වනයේට යන වේලේ වැඩිමහලු ගැහණිය පුතේ, නුඹ වනයේ සිට ආපසු නුඹ කැමති නම් කෑමට එමුකුත් උයාපිහා තබන්ට අපට පිළිවන, හැබැයි අප ළඟේට උමනා හාල් දුරු මිනිස් සාදිය කිසිවක් නැත කිව්වා. ඒ නිසා සහල් දුරු මිනිස් ලුණු ආදිය සෑහෙන පමණට අපට දීලා යන්නයි කිව්වා. කුම්භഘോഷකෝ ඒකෙන් කමක් නැහැ, මට වැරන්නේ නැහැ කියලා ගමන්ට සූදානම් වුණා. මහල්ලිය නැවතත් ඇවටිලි කළා. එවිට ඔහු සහල් දුරු මිනිස් ආදී උමනා පමණට ඈටදී වනයට ගියා.
ඊළඟට මොකද කරේ, කුම්භකෝෂක දුන්නේ සහල් තුන පහ පැත්තකින් තියලා කඩපිලට ගිහින් තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් අලුත් හැලිවලන් හොඳ හාල් තුන පහ ගෙනවුත් රජුට කෑමෝ වෙන හැටියට බත් හා එළවලු තුන හතරක්ද හොද්දක්ද මාළුවක්ද උයා පිළියෙල කොට තැබුවා. බත් කන වේලේ කුම්භකෝෂක වනයෙන් ආපසු ආවා. මූණකට හොදා පිළියෙල කොට තිබූ කෑම කෑවා. එයින් ඔහුගේ මුලදී තිබිච්ච තද ගතිය ටික බුරුල්ව ගියා. يعني කලින් තදට හිටියන්නේ ඉන්න දෙන්න බෑ. දැන් ටිකක් කෑම රස නිසා හිත හොඳ වුණා. ඒ බව දැනගත් මැහැල්ලිය සේවිකාව පුතේ අපිතා දුර බැහැර සිටා බැවින් ඇඟපතේ ඇති අමාරුව තව මග නොයරුණේ. පුතා කරුණා කොට අපට තව දෙතුන් දවසක් නැවතී ඉන්නට ඉඩ දෙන්නයි කියලා කිව්වා. ඔහුත් ඒට ඉඩ දුන්නා. ඉතින් යාලත් මෙහි නැවතිලා දෙතුන් දිනම්ම පළමු සේවට කෑම පිළියෙල කර දුන්නා. කුම්භකෝෂද මුලින් දැක්වූ සියලු තදගති අත්තර ඔවුන් කෙරේ ඉතා මොලොක් බවක් පෙන්නවා. නැවත මැහැල්ලිය තවත් කීප දිනක් එහි නවතින්නට කුම්භකෝෂගේ අවසර ලබා ගත්තා. දැන් කුම්භකෝෂගේ මොවුන් හා වෙනසක් නෑ. හරි සමගී දැන් කට්ටිය. එහි නොවූ එහි වසන්නෝ සියගේ වසන්න උන්සේය. එක ගෙදරක එකට ඉන්න ඥාති පිරිස වගේ එකට ඉන්න දැන්. ඒ තරමට ඔවුන් හිත හොඳින් බැඳිලා ගියා. කුම්භකෝෂක වනයට ගිය එක් දවසක මැහැලි ගැහැණිය තම මෝහාත් ඇති පිහියක්ගෙන ඔහු නිද නැඳේ තැන තැන ලණුපට කිහිපයක් කපා දැම්මා. ඔහු සවස වනයෙන් අවුත් බත්කා නිදන්නට ඇඳෙහි වැතිරගත් කල්ලි ඉතිරි ලණුපටද කැඩී බිමට වාත්තිය. එවිට වහානගිට බලා මේ ඇඳේ ලණු කඩා දැම්මේ කවුද ඇසි පුතේ අහල පහල ගෙවල කුඩා ළමයි නිතර විත් ඇඳ උඩ නගිනායකෝ එපැයි ගුවට අහන්නේ නෑ. එවිට කුම්භකෝෂකතේ උඹලා නිසාය මේ කරදරය මට සිදු වූයේ. මීට කලින් කොතනක යතත් මම යන්නේ දොරවසා දමා දැන් නිදන්නේ කෙසේ දැයි කියලා කිව්වා. පුතේ අපි කුමක් කරමුද? කොල්ලන් වලකුණු බැරිය. දැන් ඔබ ලණුපට දෙක තුන එකට අල්ලා ගැටගසා පැදුරිලාග නිදන්නයි කියලා කිව්වා. එහෙම කළා. පසුදාත් කුම්භකෝෂය වන වනයට ගියාට පස්සේ ඉතුරු ලණු ටිකත් කැපුවා. එදත් ඔහු නින්දට වන් කළ ලණු කැඩි බිමට වැටුණා. මැහැල්ලි වහානකට ලණුපට ගැටගසා දුන්නා. කුම්භකෝෂක තෙමේ එදා මැසිවිලි කියමින් නින්දට ගියා. ඊට පසුදාත් ඔය විදියටම කළා. එදා කුම්භකෝෂක තදින් කිපුණා. මැහැල්ලි එදත් එයාව අස්වැස්සුවා. පසුදාත් ඔහු වනයට ගියා. ඒ අතර ඇඳි ලණුපට එකක් දෙකක් ඉදිරියට සියලුම ලණුපට පා දැම්මා. එදා ඔහු එහි උන් කල්ලි සියලු ලණුපට කැඩී ගියා. ඔහුගේ හිසත් දෙදනත් එකට හැපුණා. කුම්භකෝෂක වහානකට අයියෝ මේ මොනවද යත්? මේව හැමදාම ඉවසන්න පුළුවන්ද? නිදන්නට තිබු ඇඳ කබලත් විනාශ කළා. දැන් කොහි යම්ද කුමක් කරම්දයි කෑකෝ ගහන්න පටන් ගත්තා. අඬන අම්මා පුතාට කිය, පුතා දැන් කුමක් කරමුද? අසල ගෙවල වැසි කොල්ලන්ගේ මුරණ්ඩුකම් අපට වලකාලන්නට නොහැකිය. අප ගැන අමුත්තක් නොසිතන්න. දැන් මේ අවේලාවේ කොතනක හෝ යාම හොඳ නැතයි කියා දුවට කතා කොට දූ අයියාට නිදන්නට තැන පිළියෙල කරන්නයි කිව්ය. දැන් මේ ඇත්තට ලණු ගැපුවේ ළමයිද? නෑ නෑ, නැන්දම තමයි ගැපුවේ. ඒවට කියන ස්ත්‍රී මොනයි ස්ත්‍රී මායන් ඔන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ ධම්මපදයේ කතාවලින්. ඒ නිසා නංගිට ගුව අයියට නිදා ගන්න තැන හදලා දෙන්න. මහරය යන දැනගුන්නේ නෑනේ. ඇයත් තමන් නිදාසිට පැදුරේ පැත්තකට වී අයියා මෙහි එන්න මේ පැදුරේ නිදන්නයි කියලා කිව්වා. මහලු ගෑණියත් ඉතින් නැන්දම්මත් යන්නේ කියලා එයා බල කළා. කුම්භකෝෂකත් ඉතින් මොකද කියලා ගියා. එක්ක නිදන්නට ගොස් ඒ ඇසිල්ලෙහිම ඇයහා කාම සන්තවය කළායලු. එක අපි දන්නේ මොකද්ද කියලා කරලා තියෙනවා. එකෙනි යෝතුමු අඩන්නට වූය. දැන් අඩන්න පටන් ගත්තම හරයි. අඩන්නේ කුමන් නිසාදයි මෑණිය ඇහුවා. දැන් මොහු මට මෙවන්දක් කළේ යයි කියලා දැන් ඔන්න අම්මට කිව්වා. මොකද්ද කළේ කියලා කිව්වා. එසේ වේවා, දැන් ඉතින් මොනව කරන්නද? උඹට ස්වාමියෙක්
උවමනයි නේද කියලා කිව්වා. ඉස්සර ඉතින් මෙහෙම අද කාලේ වගේ පැනලා යන එහෙම අඩුයි. ඒ කියන්නේ දෙයක් වුණොත් ඒ කෙනාව සාමාන්‍යයෙන් බාර ගන්නවා. දැන් එහෙම ඉතින් අමාරු වෙන්නේ කරන්න. ඉතින් ඒ නිසා උඹටත් දැන් භාර්යාවක් ඕන, මගේ දුවටත් ස්වාමියෙක් ඕන. ඒකත් ඉතින් ඉබේටම සිද්ධත් වුණා දේශියෙන්. දැන් ඒ දෙකම හරි. වැඩ දෙකම හරි කියලා. ඒ අම්මම මේ දෙන්න ඒ මොහොතේම අඹ සැමියන් බවට පත් කළා. ඔච්චර කතා විතරයි, කතා බහින් කරන්න පුළුවන්. අය ලියන්න ඕනේද? ඔයවල් ලියන්නේ නැහැ. විශ්වාසනේ තිබුණ ඉස්සර. දැන් ඇයි ලියන්නේ? විශ්වාස නැති නිසා ලියන්නේ. විශ්වාස නැ ලියන්න ඕනේ. හේතු විශ්වාස නැහැ. ඒ තරම්ම අමාරු කාර්යෝ දැන් ඉන්නේ. ටික දිනකින් පස්සේ මහලු ස්ත්‍රීතෝ කුලි කරුවන් වසන කඩමණ්ඩියේ පාර දෙපස හැම ගෙයක් සරසා සැනකෙලි පැවැත් යුතුයේ යමෙක් එසේ නොකළොත් ඔහු දඩ ගෙවිය යුතුයයි දැන්වීමක් කරන්න කියලා රජතුමාට ගිහින් කිව්වා. ඉතින් මේ රජතුමාගේ මේ ගෝලයෙක්නේ. දැන් කෝ මේ හැම ගෙදරකම සැරසිරි කරන්න ඕනේ. නැත්නම් දඩ ගහනවා කිව්වා. ඉතින් ඒ විදි අනබෙරයක් ගියා. දැන් කිව්වා පුතේ කුලි කරුවන් වසන මේ කඩමණ්ඩියේ සියලු ගෙවල් සැනකෙලි පවත්වන්න රජතුමා අන කරලා තියෙනවා. එහෙන් ඒ අන අප විසින් ද පිළිපැදිය යුතුය. කුමක් කරමුදයි කියලා ඇහුවා. අම්මේ මම කුලී වැඩ කොට යන්තමක් ලැබ ජීවත් වන්නේ. රජානත් පිළිපැදිය යුතුය. මේ ගැන අප කුමක් කරමුදයි කුම්භഘോഷකයා ඇහුවා. පුතේ නොබ කියන කාරණේ ඇත්ත. එසේ නමුත් රජාන නොකොට මග හරින්නටත් බෑ. එයින් මේ කෙසේ නමුත් කළ යුතුය. ගෙවල මිනිස්සු ණය ගණිති. කොහොම නමුත් ණයෙන් නිදහස් විය හැකියි. ඒ නිසා කොතනකින් නම් මුදල් ටික ණයට ඉල්ලාගෙන එන්නයි කියලා අම්මා කිව්වා. එවිට ඔහු අමාරුකම් දක්වා ගොස් පියාසතු ධනය සංගවා තිබූ නිදාණයෙන් කාටත් හොරා කහවණුවක් අරගෙන නිදාණයෙන් තමයි ගෙනා. මාගේ ඇණියේ රජුට යවා අර ගෙනත් දීපු කහවණු රජතුමාට යවලා තමන් ළඟ තිබිච්ච කහවණු වලින් වියදම් කරලා සැනකෙලි කෙරෙව්වා. නැවත දවසකුත් අනගලා සැනකෙලි කරන්නේ කියලා. එදාටත් මොකද කරන්නේ කිව්වා. ආය කොහොම හරි ණයට හරි අරන් වෙන්න කියලා. ආය අර විදියටම හංගපු දෙනින් ගෙනාවා කහවණු. ඒ ගේනගෙන කහවණු රජතුමාට යවලා තමන්ගේ අතේ මුදල් වලින් නැන්දම්මා සැනකෙලි කළා. ටික දවසකට පසු කිව්වා රාජසේවකයන් එවා මොහු රජකට ගෙන්වා ගන්න සේක්වායි කියලා. අල්ලගෙන යන්න එන්නේ කිව්වා රාජසේවකයන්ට මෙයා. රජතුමා රාජසේවකයන් යවුවා. ඔවගොස් කුම්භഘോഷයන් සවා තමුසේ කැඳවාගෙන එන රජතුමා පුර නියම කළේ එහි දැන් එහි ආ යුතුයයි ඔහු ඇදගෙන ගියා. ඔහු බියපත් වෙලා ඇහුවා තමුසලා මොනවා කියවුද? රජතෙමේ මා ගැන දන්නේ නැහැ කිව්වා. මට යන්න බෑ කිව්වා. රාජසේවක ඔහු අතින් පයින් අල්ලා අදින දැක මහලු ඉස්ටි ඔයි තමුසලා මා බෑරණුවන්ගේ අතින් පයින් අදින්නේ කුමක් හේින්ද කියලා ඇහුවා. තොපි කවරවුද කියලා ඇහුවා. බැන වැදුනා. පුතා බිය නොවන්න, එන්න යන්නට බිය නොවන්න, මම රජුර දන්නවා මොවුන්ට දඬුවම් කරන්න මේ කියලා එකගෙන ගියා. දුවත් බෑනාත් ගැන රජවාසලට ගියා. රාජසේවකයෝද උන් පිරිවරා ගත්තා. කුම්භഘോഷක රජු වැඳ සිටි කල්ලි කුම්භഘോഷක නම් නුඹ දැයසුවා. එසේ ස්වාමී මමයි කුම්භഘോഷක කියලා කිව්වා. කුමක් නිසා විශාල ධනයක් ලොකු මුදලක් සංගවාගෙන කන්නේ දැයි රජතුමා ඇහුවා. දේවයන් වාසම කුලි වැඩ කරන්නේ මට ධනයක් කොයින්ද කුලි වැඩ කොට ලැබෙන දෙයින් දිවි ගෙවමි. ඒද යන්තමකි නැයි කියලා කිව්වා. රජතුමා අප රවටන්නට නොහැකිය. මෙසේ නොකරවයි කියලා කිව්වා. දේවයන් වහන්සේ නොරවටමි. මට ධනයක් නැතයි නැවතත් කිව්වා. රජතුමා ඔහුගේ මුදල් පෙන්න මේ මුදල් කාගේ දැසුව කුම්භഘോഷකතෙමි වෙවුලන්නට පටන් ගත්තා. මුළු සිරුරෙන් දහඩ ඉදිය ගලන්නට පටන් ගත්තා. කට වියලී ගියා. මේ මුදල් රජුගේ අතට ආයේ කොහෙන්දයි සිත වටපිට බැලුවා. ඒකල හොඳට ඇඳ බැල සෙරසීස් ගෙහි දොරකඩ සිටි ඒ ගෑනු දෙන්නා දෙක වඩාත් බිය වුණා. නැන්දම්මත් හොඳට ඇඳගෙන නෝනත් හොඳට ඇඳගෙන තවත් බය වුණා. මෑලා මා අල්ලන් රජු විසින් යොදන ලදයි සිතුණා. රජතෙමේ නැවතද මෙසේ කරන්නේ කුමක් නිසාද ඇසුවා. දේවයන් වහන්ස මට කිසි පිහිටක් නෑ. ඇයි එසේ කියන්නේ? මම මාවැනි පිහිට මගේ පිහිටතට පමණ නොවේද? මගේ පිහිට මදිද කියලා රජතුමා ඇහුවා. දේවයන් වහන්සේ මට පිහිට වෙත්නම් ඒ ඇති කියලා කිව්වා. ඔව් මම තට පිහිට වෙමි. බිය නොවව මම
රකින්නෙමි, කොතරම් මුදල් තාලඟ තිබේදැයි රජතුමා ඇසුවා. 40 කෝටිය කියලා කිව්වා. දැන් වුවමනා මොනවද කියලා ඇහුවා. දේවයන් වහන්සේ මුදල් ගෙනෙන්න ගැල් ඕන කිව්වා. ඉතින් ගැල් පිළියෙල කරලා දුන්නා. ඉතින් ගැල් අරගෙන ඉල අර පොළවේ වල දාලා තිබිච්ච කහවණු 40 කෝටියක් අරගෙන ආවා. ඒ සියලු ධනෙ මිදුලේ ගොඩ ගැහුවා. නගරවැසියන් රැස් කළා. ඇහුවා, මෙච්චර ධනෙ තියෙන කෙනෙක් මේ නගරේ තවත් ඉන්නවද? නැහැ කිව්වා. එසේනම් මෝට අප කුමක් කළ යුත්තේ? එහෙමයි කරන්න, රජවරු අහල කරන්න, රටවැසියන් දෙයක් බලෙන් කරන්න. ඒක තමයි රජ කියන එකේ තේරුම. රටවැසියට ඕන විදිහට රජතුමා සාමාන්‍ය කටයුතු කරන්න. ජනේ රංජතීති රාජා, ජනයා සතුටු කරන අර්ථයෙන් තමයි රජ කියලා කියන්නේ. තමන්ට ඕන දේම කරන්නේ නැහැ. ඒ නිසා මේක ඇහුවා, දැන් මොකද්ද මට කරන්න ඕන? අපි කොහොම සිටු තනතුරු දෙන්නේ කෝ? ඉතලා සත්කාර කරන්නේ කෝ? ඉතින් ඒක කලින් ඔක්කොමත් අර දුව විවාහ කරන්න හිටියේ නේද? ඔව්. නමුත් ඒ වෙලාවේ නැවත විවාහයක් කරගන්න ලැබෙන මෙයාට මොකද්ද කියලා කිව්වොත්, තමන්ගේ දුව තමයි විවාහ කරලා දීලා තියෙන්නේ, රජතුමාගේ දුවෙක්. ඉතින් එහෙම කරලා දීලා මේ අලුත් මනමාලයත් කැඳගෙන, කවුද කුඹ ഘോഷකත් කැඳගෙන, සිටුතුමාව කැඳගෙන භාග්‍යතුන් වහන්සේට යන මේ රජගහනුවර වෙච්ච සිද්ධිය. ස්වාමීන් වහන්සේ මේ පුරුෂයා දිහා බලන මැනවි. ඔහු මහත් ධෛර්ය ඇති මිනිසෙකි. ස්වාමිනියක් මේ රටේ නැත යනු මගේ කල්පනාවයි. 40 කෝටියක් ධනෙ මොහුට ඇත. එහෙත් අහංකාරය, මාන්නය යනු කුමක්දයි මොහු නොදනි. ඒ තරමට මොහු නිර්හංකාරයි, නියතමානයි. මෙතෙක් මහත් ධනයකට හිමිව සිටි සිතත් මෙතෙක් ජීවත් වූ දිලෙන් දෙකුසේ කිලිත් කිලිටි කඩමාළු ඇඳ කුලී කරවන්නා එක්ක කුලී වැඩ කරමින් දෙවිගේ දිවි ගෙවීය. ඒ අතර මොහුගේ කටහඬින් මොහු ධනවතකයි දැන උපායෝදා ගෙන්වා ධනෙ ඇත්තක බව පිළිගන්නා. ඒ ධනෙ ගැල් යවා ගෙන්වා මහජනයාගේ කැමැත්තෙන් සිටු තනතුරු දීලා මගේ දුවත් සරණ පාවා දුන්නා. බුදුරජාණන් වහන්සේ මහරජ මෙසේ ජීවත් වන්නාගේ ජීවිතයේ දැහැමිය. සොරකම් කිරීම මාදිය මෙලව පරලව දෙකෙහිම දුකට හේතුය. එයින් කවදාවත් සැපයක් නම් නොලැබෙයි. දුප්පත්කම අනිකක, දැහැමි ජීවිතය අනිකක. දුප්පතා දැහැමිව දිවි පවත්වා නම් ඔහුගේ ජීවිතය නොදැහැමි පොහොසතාගේ ජීවිතයට වඩා හැම අතින්ම සස්. කෙනෙක් දුප්පත්, හැබැයි දැහැමි නම්. පොහොසත් කෙනෙක් ඉන්නවා දැහැමි නෑ, නොදැහැමි. ආන්නේ නොදැහැමි පොහොසතාට වඩා දැහැමි දුප්පතාගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා කියලා. මෙන්න මේ විදිහට කරුණු කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එයාගේ ප්‍රශංසා කළ යුතුයි කිව්වා. බුද්ධාදී ආර්යෝ දැහැමි වූ ජීවිතයට ආශිර්වාද කරති. සම්‍යක් වීරයෙන්, සිහියෙන්, කය වචනය පිරිසුදු කරගෙන, නුවණැතිව විමසා කටයුතු කරන, දැහැමි ජීවිතය පවත්වන කෙනාගේ යස ඉසුරු දිනපතා වැඩෙන්නේ යැයි මේ දේශනාව කළා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩති. තේරුම අපි කල්නොත් කිව්වා, උට්ටානවතෝ සිහිය ඇති, පිරිසුදු කාය වා කර්ම ඇති, නිතර විමසා බලා කටයුතු කරන, සුළු හික්මුණු දිවි පැවැත්මක් ඇති කෙනාගේ යසස වැඩෙනවා. යසස ඔය ධනයත් කීර්තියත් දෙකම යසස කියනවා. උට්ටානවතෝ නැගී සිටින වීරය. අප්‍රමත්තස්ස කියන්නේ අප්‍රමාද බව, කුසීත නොවීම. ඒක තමයි මෙහි කියන්නේ. එතකොට ව්‍යග්ගපජ සූත්‍රයේ මේ සඳහන් කරන උට්ටාන සම්පදා කියලා කියන්නේ යමෙක් ලෝවැස්සන් විසින් නින්දා නොකළ ගොවිකම්, වෙදකම්, හරක් බලා ගැනීම ආදී කිසිවකින් ජීවිකාව කරනවා නම් ඒ ජීවිකාකරණය කරුණූ ක්‍රියාවන්ගේ අනුලස්සයේදීම නොපසුබට වීරයයි. සතිමතෝ සිහිය ඇත. සතිමන්තු යනු කරන කියන දේ ගැන මතකයි. දෙයක් තිබ්වොත් ඒ තැන මතකයි. ඉතින් මේ සිහිය නැතුව දියුණු වෙන්න බෑ. සිහිය තියෙන්න ඕන. එතකොට සතිමතෝ සුචිකම්මස්ස පිරිසුදු කර්මාන්ත ඇති බව. يعني කරන වැඩේ පිරිසුදුවට
කරනවා. නිසම්ම කාරණ විමසා බලා වැඩ කරනවා. ඔව්, පිරිසුදු කර්ම තියෙන විමසා බලා වැඩ කරනවා. හික්මුණු සංඤතාසච්ච, කොහොමද හික්මුණි? ධර්මයෙන් හික්මුණා. කය හික්මව ගත්තා, වචනේ කොද. එයා දැන් කාම මිච්ඡාචාරාදී කරන්න නැති නිසා එයාගේ ධනෙ පිරියෙන්නේ නැහැ. ඇයි හික්මිලානේ? සුරාපානෙ කරන්න නැති නිසා එයාගේ ධනෙ සුරක්ෂිත වෙනවා. ධම්ම ජීවිනෝ කිව්වේ දැහැමින් තමයි එයා කරන්නේ. වෙළඳාමක් කරත් ඒක හොරකම් කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ. හරියට කර, තුලා කූට, මාන කූට, කංශ කූට කියලා කූට ප්‍රයෝග තියෙන වෙළඳාන්ට. කිරණ කොට, මයින කොට ඒවා හොරාට කරන්න බුල. එම කරන්නේ නැහැ. ධාර්මිකව කරන ඕනම ව්‍යාපාරයක්. ඉතින් ඒකට කියනවා ධම්ම ජීවනෝ. අප්‍රමත්තස්ස එසේ අප්‍රමාදෝ කෙනාගේ යසස භෝග සම්පත්, කීර්තිය, පිරිවර, ඥාති සම්පත් සියල්ලම වැඩෙනවා. දවසින් දවස වැඩෙනදි මේ දේශනාව පැහැදිලි භාග්‍යතුන් වහන්සේ කෙලින්ම ගිහි ජීවිත ඉලක්ක කරලා දේශනා කරලා තියෙන කෙනෙක් කොහොමද ගිහි කෙනෙක් තමන් දියුණු වෙන්නේ. ඉතින් මේ කරුණු ටික පිළිපැද්දොත් මොනවද? උට්ටාන වීරය කියන්නේ කම්මැලි නැතුව උදේ නැගිටගෙන රැ වෙනකම් වැඩ කරලා තමන් උත්සාහ කරන, තමන්ගේ ඉලක්කයට යන. සතිමතෝ කියන්නේ හර මතකය තියාගෙන තමන් සිහියෙන් වැඩ කරන, කලබලෙ අඩු කරලා සිහිය පවත්වනවා. සුචිගම්මස්ස පිරිසුදු කටයුතු, කියන්නේ පිරිසුදු කරනවා කියන්නේ මේ හෝදන අරෝමයෝ නෙවෙයි, පිළිවෙලට කියන්නේ හරියට වැඩ කරනවා. වැරදි වැඩ කරන්නේ නැහැ. සොයා බලා වැඩ කරනවා. ආන්න එහෙම වැඩ කරන අප්‍රමාදී කෙනාගේ ධනය, කීර්තිය සියල්ල වැඩෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් එතනින් අපේ මේ ධම්මපද දේශනාවද අවසන් වෙනවා. ඊට පස්සේ දැන් මේ කතාව බලනකොට අපිට තේරෙනවා මේ දේශනා සම්මුතියේ පිහිටා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කෙලෙට් එක දෙන්න බුලා අපිට මේක නිවනට හේතු වෙනවද? අපිට ස්කන්ධ ධාතු ආයතන මේ සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ වගේ කතාවක්ම කරොත් තමයි නිවනටපත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙකම අවශ්‍යයි. ඉතින් මේක සාමාන්‍ය අයට අවශ්‍ය වෙන දෙයක්. කියන්නේ ජීවිතේ පවත්වගෙන යනවා, තාම ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕනේ. යාලා තාම විපස්සනාට වැටිලත් නෑ. ඉතින් ඒ වගේ අයට භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් භාවනා කරන අයටත් හොඳයි මේක. අප්‍රමත්තස්ස වෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ. භාවනා කරන කෙනාටත් හොඳයි ඒ කරුණු ටික. එතකොට භාවනා වැඩෙන්නේ නැහැ, දැන් වැඩ අවුල් වෙලා නා. තියපු දේ දැන් යතුරු තිබ්බ, තියපු දේ මතක නැහැ. දොර ඇර ගන්න විදියක් නැහැ. භාවනා මොකද වෙන්නේ? කැඩෙනවද නැද්ද? තරහ යනවා. අනේ මේක මතක නැහැ නේ තියපු දේ. උදේට වළඳලා මතක් කරනවා, වළඳුවද මතක නැහැ. දැන් දවල්ට නැගිටින උදේ කියලා හිතාන නේ, රැට නැගිටින උදේ කියලා හිතාගෙන. ඒක සිහිය නැහැ. එතකොට එයාට කටයුතු කරගන්න අමාරුයි. එසම ලෞකික ජීවිතයත් හදාගත්තොත් තමයි භාවනා වුණත් වැඩේ. දැන් හිතේ ප්‍රශ්න නම්, ගැටලු නම් නිතරම, එයාට අවුල් සහගත නම් ඔළුව, මේ විපස්සනා සමත වැඩෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ල මේ තියෙන ගැටලු ටික විසඳ ගන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ සම්මුති දේශනා කරලා තියෙන. ඒවා ගැටෙන්න ඕනේ, ඒවත් තියෙන්න ඕනේ ලෝකේ. ලස්සනයිනේ. මේ කතා වුණත් අපිට තේරෙනවා ගෑනු ළමයි කොහමද පිරිණ ළමයට බන්දලා දෙන්නේ හොඳම ක්‍රමය. පැදුර ඉඩ දෙන්න විතරයි තියෙන්නේ පොඩ්ඩක්. ඒවා ඉගෙන ගත්තේ මේකෙන් නේද අපි? අත අපි දන්නේ නේද? ඒ නිසා ඉතින් නැන්දම් වලට තමන්ගේ දූලව හොඳ පුරුෂයෙක් හම්බුන වෙලාවේ කසාද බඳ ගන්න දින වැඩේ තමයි අර කියලා දුන්නේ. එහෙම කරනවා. දැන් වර්තමානවත් අපිට එම ආරංචි වෙලා තියෙනවා. හැබැයි හොඳ නම් විතරයි. අපතේක් නම් එහෙම දෙන්නේ නැහැ. හොඳේ. කතේ කීයක් හරි ගැවසෙන්න ඕන. වී සල්ලි නැතත් කමන්නේ, වීරිය තියෙන්න ඕන, උත්සාහය තියෙනවා දියුණු වෙන්න. ඒක අපි දැනගත්තේ මොකද? සම්මුතියෙන් දැනගත්තේ. එතන ස්කන්ධද ධාතු ආයේ කතා නැහැ. ඒත් අපි හැරෙනවා දැන් ඔය මේ ස්කන්ධ කියලා තියෙන ධාතු ආයතන සත්වයේ පුද්ගලයේ කියලා සංඥාවක් තියෙන, සම්මුතියක් තියෙන. ඒවා ඉක්මවාගෙන යන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒ කතා කරනකොට දැන් දේශකයන් වහන්සේලා මෙන්න මෙහෙමත් කියනවා. ඒක උන්වහන්සේලා කියන්නේ මේ සියල්ල මායාවක්. මොකද කියන්නේ? ස්මයාවකි ලෝකේ නැවේ චන්ද්‍රා ලෝකේ. ඉතින් මේ බණ කියනකොට අපිට මායාව පේනවා. මටත් මායාව පේනවා, ඔහෙලටත් පේනවා. හැබැයි නැගිට ගම මායාව මොකද වෙන්නේ? අමතක වෙනවා. රස කෑමක් දැක්කම මායාව අමතක වෙනවා. කේක් කෑල්ලක දැක්කොත් පැනපු ගමන් කනවා. පොල්ටෝපියක් දැක්කොත් කනවා.
උල්ලං කෑල්ලක් දැක්කොත් අර පටවියාපෝ තේජෝ දෙපිටින් යන කනවනේ. ඒ වරදන්නේ ඒක තමයි මං කියන ඇත්ත කතාව. ඒක තමයි බොරුවට අපි මේ අහසේ මාලිගා හදන් ජීවත් වුණාට වැඩන්නේ පොළොවේ පය ගහලා වුණ ජීවත් වෙන. ඒ නිසා මේ තර්ක කරලා වැඩන්නේ මේක රූපයක් නෑ. ඔය රූපේ හදාගත්තේ ඔළුවෙන් හිතින්. ඒ නිසා මම කල්නොත් මේක කියලා දෙලා තියෙනවා. අපි ගැටෙනවා ඉතින් මේකත් එක්ක තේරුමක් නෑ. උන්වහන්සේලා මෙහෙම කියන අපි නැහැයි කියනවා. එයාලා ඉවරයක් කරන්නේ නැහැ අපි ඉවරයක් කරන්නේ. එක්ක දෙගොල්ලොත් එක කීයක් හරි බෙදා හදාගෙන සමගි වෙන්න ඕන. ඔයරට ලැබෙන ඒවා අපිට කීයක් හරි දැන් අපිට ලැබිච්චා ඔයරට දෙන්නම් කියලා හරි එහෙම නැහැනේ වෙන්නේ. අර නැහැයි කියන එක්කෙනත් එක්ක ගැටෙන්න ඕන නිතරම. ඉතින් මොකද්ද කරන්නේ? එහෙනම් කතා බහකට මේක සීමා වුණාට වැඩක් තියෙද? නිවන් දකින්න පුළුවන්ද? අපි නැහැයි කිව්ව නෑ එහෙම බෑ. එහෙනම් සමථ විපස්සනාවේ දෙන්නට ඒ දෙනකොට අපිට වැටහෙනවා මේ ඔක්කොම අපි හිතින් හදාගත්තු ප්‍රශ්න තමයි තියෙන්නේ. නැත්ත හිතින් තමයි හදන් තියෙන්නේ. දැන් රූපේ වුණා දකින්නේ මොකෙන්ද? හිතින්. ඒක මානසිකාර කරන්නේ අයෙත් හිතින්. ප්‍රශ්න තියෙන්නේ කොහෙද? හිතේ. ඒව නැති තැනට එන්න නම් මොකද්ද කරන්නේ? අරමුණු අස්කරන தත්ත්වෙට අපිට පුරුදු කරන්න ඕන. එනේක අල්ල ගන්නව නෙවෙයි. එනේක අත්හරින පුරුදු වෙනවා. දැන් අපිට දෙයක් තිබිලා නැති වෙනකොට ටික අමාරුයිනේ. හැබැයි නැති වෙච්ච දේ නැති වුණායි කියලා හදා ගන්න පුළුවන් නම් හිත එයා කවුද? ආන්න භාවනා වඩපු කෙනෙක් යා. නැතකොට බෙරිහන් දෙනවනะ, අඬනවනะ, මැරෙන්න යනවනะ. එයා භාවනා වඩපු කෙනෙක් නෙවෙයි. එනන්නේක ඒ විපස්සනා කියන්නේ. ඒ විපස්සනාවේ අර්ථය තමයි මේ සියල්ලම මේ නැසී යන බව. ගෙවි ගෙවි ඒක සමාහිතෝ යථා භූතං පජානාති කියන බුද්ධ වචනේ අනුව සමාධි උපදවගෙන වුණ බලන්න. නිකන් අපි කොච්චර කිව්වත් කතා කරත් ඒක පේන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්න බෑ එහෙම දෙයක්. එහෙනම් අපි කරන භාවනාව ඇතුලේ අපිට දැනෙන්න ඕන මේවා බිඳි බිඳි යනවා. රූපත් බිඳෙනවා, සද්ද බිඳෙනවා, ගඳ බිඳෙනවා, රස බිඳෙනවා, පහස හිතන සිතුවිලිත් බිඳි යනවා. නිසා බාර කරගන්න එපා කියලා අපි යෝජනා කරනවා. ඉතින් ඒ බාරන්න එපා. දැන් බරක් වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් අපි අභිධර්ම ඉගෙන ගත්තා පුදුම බරයිනේ ඔළුවට. ඒයි අද මම මේ දේශනාවක් කරගෙන ඉති උන්වහන්සේ කිව්ව එක ඇත්ත හැබැයි ඒක පැත්තකින් මොකද දන්නවද? දැන් මේ රූප දසක කලාප ඔක්කොම ඉගෙන ගන්නවා. ඇසේ තියෙනවද කොච්චර දසක? භාව රූප තියෙන ඒවා ඔක්කොම දන්නවා. රූප කොටස් ඔක්කොම දන්නවා. දැන් බරයි. ඇයි? එයා දැන් ඇහැගෙන කිව්වකම අර ඔළුවට එනවා. ඉතින් ඔච්චර ලකෝ දෙයක් නැහැනේ. ඇහැට රූපය ආවා ගියා. සරලයි. අරගදී අභිධර්ම කතිකාචාර්ය වගේ වෙනවනะ ඉගෙන ගත්තර කාරිකුත් නෑ. නම් මේ කිව්වේ ඇත්තේ කතාව. මුල් කාලේ ඔච්චර දැනුමක් තිබුණේ නෑ ශ්‍රාවකයන්ට. චුල්ලපන්තක සයන්නාස රහත්තුනේ රෙදි කෑල්ල කතුල්ලලා. අභිධර්ම දැනගෙනද? දැනගෙන නෙවෙයි. හැබැයි උන්වහන්සේලා විදර්ශනාව සසරෙදි වඩලා තියනවා. නැතු මේ දැනුමෙන් විතරක් සසරෙන් එතර වෙන්න බෑ. ඒක ගිය ගොපල්ලෙකුට උපමා කළා මේ දැනුම කියන එක. මම බොහෝ බණ දැනගෙන කී කී ඉන්නවා කියන එක හරියට අනුන්ගේ හරක් බලන එක්කෙනෙක් ගිහිල්ලා බලා බලන වාඩිලා භාවනා කරලා නිවන් දකින්න යන එක පස්ගෝරස හිමිකරුවෙක් වගේ කිව්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කනේ අපි ගාථාව කිව්වනේ යමක වර්ගයේ අන්තිම ගාථාවේ අර අපහසුතාවයට පත් කරන්නේ නැතුව විදර්ශක භික්ෂුව උන්වහන්සේ වැඩම කළේ ඒක නැති කරානේ. පව් කරගන්න දුන්නේ රහත් වෙලානේ. රහතන් වහන්සේගෙන් තමයි මේ බණ අහන්න ගත්තේ. ප්‍රශ්න දැනුම වෙනයි අවබෝධය වෙනයි. දැනුම තියන අයගේ හිත නිවෙන්නේ නැහැ. එයාගේ හිතේම මාන්නය. මම තරම් දන්න කෙනෙක් මේ ලංකාවේ නැහැ. මේ මොහොදු හතෙන් එහාවත් නැහැ. මන් තරම් පාලි දන්න කෙනෙක්. මන් තරම් සංස්කෘත දන්න කෙනෙක්. මන් තරම් අභිධර්ම කතිකාචාර්ය කෙනෙක් මේ ළඟම නැහැ. හැබැයි හිත නැහැ. හිත දියුණු වෙලා නැහැ. හිතේ මාන්නේ හොඳට තියෙනවා. ඒ අර කියනෝ නිතර මම තමයි දන්නේ, මම තමයි උගතා, මම තමයි ධර්මේ දන්න කෙනා, ඕන කෙනෙක් ඉන්න කතා කරන්න. දැන් දන්නකොට කතා කරන එක වැඩි වෙයි. දැන් දන්නවනේ. කතා බහත් වැඩි. දන්නේ නැති එකන කොහොමද දන්නේ? නේ යකට පියන් ඉන්න. මන් දන්නේ නැහැ. හැබැයි යා භාවනා කරනවා. එයා වෙන දේ බලාවෙන්න දන්නවා. සංයමයෙන් බලන් ඉන්න ඕන. නිසොල්මනේ බලාගෙන ඉන්න ඕන. කලබල වෙන්න ඕනේ නැහැ. කලබලුනොත් කොරස් කටේවත් අත දා ගන්න බැහැයි කියලා පැරණි කියමනත්. කොරස් කට කොච්චර ලොකුද? කලබලුනාම කොරස් කට මැදරණේ අත යන්නේ අර දැටි වලට ගින් අත වදිනවා, කොරහා බින්දෙනවා. ප්‍රශ්න කොටයි. නිසා මේ නිවන් දකින්න කලබල වුණොත් මේක සිද්ධ වෙන්නේ නැහැ.
එනිසා ඉන්ද්‍රිය වැඩෙන්න දෙන්න, බල වැඩෙන්න දෙන්න, ගුණධර්ම වඩන්න, ඒ අතර සංයමයෙන් බලන් ඉන්නත් පුරුදු කරන්න. ඒකට කියනවා විපස්සනාවේ ආරම්භය කියලා. විපස්සනාවේ ආරම්භය ඔහොම ගත්තට මැදට යනකොට අවබෝධ ඥානට කියනවා. අර ඥාන නමයක් තියෙනවානේ, නවමහා සරණ. ඒවා ඉතින් කවුරුත් වෙලා දෙන්නේ නැහැනේ අපිට. අපිම තමයි අවබෝධ කරගන්නට ඕනේ. මේවා වැඩෙන්න වැඩෙන්න මේ පුද්ගලයාගේ එළියෙන් පේන්නේ පැ දියුණුවක්. මෙයා විපස්සනා වඩන, භාවනා කරන, දැන් එයාට දරා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවට එයා කලබල වෙන්නේ නැහැ. අවුරුදු තර්ජනය කරනවා අපි බය වෙන්නේ නැහැ. ඇයි? මේ ගෙවි යන සංස්කාර ගොඩක් තමයි තියෙන. කවුරුරි කියනවා ඔබ බෙල්ල කපනවා. සාමාන්‍ය කරන්නේ බය වෙනවා. බෙල්ල නම් කපන්නේ, බෙල්ලට මොනාටි බැන්ඩේජ් එකක් හරි දාන්න පරිස්සමෙන් ඉන්න ඉබේ. කපන්නේ බෙල්ල නම්. විපස්සනා වඩපු කෙනා කැපෙන එක කොහොමත් කැපෙන්න ඉඩ තියෙනවා. කැපුණයි කැපුණොත් එපයි කියන්නේ. ඒ නිසා ඒකට සූදානම් ශරීරයෙන් තමයි විපස්සනායෙම ඉන්න. මේ කිව්වට බෑ, කරපු කෙනාට ඒක එනවා දියුණුවක්. දැන් දියුණුව පේනවා එතකොට එයාගේ. එයා ඒකට කම්පා වෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ. ඒකට මුහුණ දෙන්න ලෑස්ති පිට වැඩ කරගෙන. ඒ නිසා මේක කතා කරන්නත් ඕනේ නැති නැහැ. කතා කරලා එපා අවබෝධ දෙන්න. ඒ නිසා අපි කතා කරනවා මේක බාහිරෙන් තියෙන රූපේ නෙවෙයි දුක තියෙන්නේ අපේ හිතේ. බාහිරේ ස්ත්‍රීන් ඉන්නවා, පුරුෂයෝ ඉන්නවා අපි දකිනවා. සමහරට පුරුෂයන්ට ස්ත්‍රීන් දැක්කම ඉන්න බෑ අමාරුයි කියනවා. ස්ත්‍රීන්ට පුරුෂයෙක් දැක්කම අමාරුයි කියලා කියනවා, කතා වෙනවා. හැබැයි ඇත්තම අමාරු කොහෙද තිබිලා තියෙන්නේ? හිතේ. හිතේ හිතින් තමයි ඒක මවාගෙන තියෙන්නේ. නැත්තම් ඉතින් ඒවත් නිකන් සාමාන්‍ය රූප ටිකක් විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා තමයි බුද්ධ වචනේ තියෙන්නේ. මේ සංකල්පෙම හිතින් හදාගත්තු කාමයක් තියෙන්නේ. නැතු රූපේ කාමයක් නෑ. මේ රූපවල කාමිය නෑ. රූපවල තියෙන මාස්ලි යටනහර. ඒවා මවා ගන්නවා. මේක හොඳයි, මේක හැඩයි, මේකට මම කැමති, මේ තරම් රූපයක් තවත් මට නම් නැත කියලා මවා ගන්න. ඉතින් එහෙම හදාගත්තු නිසා තමයි දුක් විඳින්නේ. එහෙම හදාගත්තේ නැති කෙනා දුක් විඳින්නේ නෑ. දැන් නිකන් උදාහරණයක් දෙන්නම්. ඔකට සංකප්ප රාගයගෙන එන්නදී අර ඒ කාලේ තිබුණා සංගීත කණ්ඩායම් වලින් නැහැ කොණ්ඩේ වවනවා. හරිද? දිගට වවනවා. කරාබෝකුත් දානවා. එනිදී ඔහොම දාලා දුරින් යනවා කියලා පේනවා. හරිද? ඉස්සරහින් යනවා මේ කොල්ලා. හැබැයි දුරට පේන්නේ කෙල්ලෙක් යනවා කියන්නේ. ඇයි? දැන් මෙයා ලුහු බැඳගෙන යනවා පස්සේ යන කොල්ලා. ඇයි මේ කෙල්ලෙක් තමයි යන්නේ බලන්න ඕනේ කොණ්ඩෙත් දිගේ ලස්සන නැති කියලා. කියලා මූණ බලනකොට වෙන මූණ පුරා රැවුල තියෙනවා. හැබැයි මෙච්චර මේ කිලෝමීටර් ගානක් පස්සෙන් ආවේ සංකප්පරාගේ ඉස්ත්‍රියක්, මේ ගෑණියෙක් කියලා හිතාගෙන. හැබැයි ළඟට ගිහින් බැලුවම තමයි පිරිමියෙක් කියලා තේරුනේ. එතකොට මොකද වුනේ රාගෙට? රාග විරාග වුණා. ඇයි? හිතපු එක නෙවෙයි තියෙන්නේ. දැන් තේරුණා. ඇත්තටම ඉස්ත්‍රිය යන්න වුණා, පුරුෂයෙක් කෙරේ වුණත් ඉස්ත්‍රිය කියන සංඥාව ගත්තොත් රාගසිතක් එන්න පුළුවන්. ඒක තියෙන්නේ නම් අර මවාගත්තු එකක් තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් ස්පර්ශයෙන් අඳුර ගන්නත් බෑනේ මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. දැන් බස් වලදීම අපිටත් අත්දැකීම් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා වදිනවා. අපි මූණ බලන්නේ නැහැ. මොකෝ ලැජ්ජ නිසා. හිතන්ගෙන එනම් මේ ගෑනු ළමෙක් වෙන්නේ නැති වදින්නේ කියලා. හරිද? සතුට වැඩි නේද එතකොට හිතට. ඉඳලා ඉඳලා බලනකොට මේ මිනිහා ඉස්සරහ යනකොට පේනවා නෑ මිනිහෙක් ගිහින් තියෙන. දැන් මෙච්චර විනාඩි 30ක් 40ක් රැවටලා තියෙන කාටේ? පිරිමියෙක්ට. මොන රාගෙන්? සංකප්ප රාගය. මේ කියන්නේ තේරුම් ගන්න නැතුව මාව වැරදිද තේරුම් ගන්න එපා. හැප්පිච්ච කෙනා හොයන්නේ නැහැ. සාමාන්‍ය මූණ බලන සිරිතක් නැහැ නේ මිනිස්සුන්ගේ. බැරුව උන් බය වෙනවනේ. ගෑණියෙක් හිටියත් බය වෙනවා, මිනිහෙක් හිටියත් බය වෙනවා. අනිත් හාමුදුරු කෙනෙක් ඒ මගේ මූණ බලන්න කියලා හිතනවනේ. සාමාන්‍ය සම්මුතිය වුණත් ගිහියයි වුණත් එකපාරට මූණ බලන්නේ නැහැ. නිකන් නහයට අහන්න දෙන්නේ නේ ගහනවනේ කම්බුලට පාර. තෝම කෝ බලන්නේ මගේ දිහා. ඈ අහක බලපි නේ. ඔව්. ඒ නිසා මේ බලන්නේ නැහැ. බලන්නේ නැති නිසා දන්නේ නැහැ ගෑණියෙක්ද බිනියෙද්ද. හැබැයි ස්පර්ශයන් නම් දැනෙනවා. කොමත් මස්නේ. පිරිමියාගේ තියෙන්නේ මස්, ගෑනුන්ගේ තියෙන්නේ මස්. මස් ගොඩක මස් ගොඩක් හැප්පෙනකොට මෙයා හිතන මේක සැපයි කියලා. කවුද හිතන්නේ? හිත හිත මේ මූණවත් කටවත් දත්වත් නෙවෙයි හිතන්නේ. හිත හිතනවා. අත හිත වෙන්නේ අතේ වදින අත හිතන්නේ නැහැ. කවුද හිතන්නේ? හිත. හොඳ පොට්ටක් පැදලා තියෙන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ හිතේනේ තියෙන්නේ. හිතුවොත් ප්‍රශ්නයක්. නිදි මිනිහෙක් කියන නිදි මිනිහාගේ ඇඟට ගෑණියෙකුත් නැගලා යනවා බස් එකේ. හැබැයි දැනෙන්නේ නැහැ. ඇයි? ඌ නිදිනේ. ඌට අවදි වුණොත් තමයි තේරෙන්නේ මේ ගෑණියෙක් තමයි මගේ ඇඟට නැගලාගෙන තල්ලු වෙලා එනවනේ. ආයිත් එපයි කියන්නේ. අල්ලලා නවත්තන්නේ. හම්බෙන්නයි යන්නේ. ඇඟට වදිනවා කියලා. බෑ බස් වල යනකොට ඒ තමයි මේ හොඳටම වැටෙන්නේ.
මේක අත්දැකීමක් වශයෙන් ගන්න පුළුවන් අපිට. ඒක තහනම් දාන්න බෑ කාටවත්. මොකෝ යන්නේ බස් එකනේ. හැප්පුණොත් හැප්පුණා එච්චරයි. ඒක හිතේ තියාගෙන ගිහිල්ලා එහෙම ප්‍රශ්න නෑ. මම දැන් අපිට ඒක ලොකුට තේරුණාට ගිහි අයට ගාණක් නෑ. මොකෝ මේ මිනිස්සු හැමදෙස්සෙම උදේ හවස ওই බස් වල යනවනේ. ඒ නිසා ගාණක් නෑ. දැන් කොන්දොස්තර මහතුරුන්ට මේ සාමාන්‍ය දෙයක්. මොකෝ ඒ කට්ටිය ඉස්සරහටත් යනවා පස්සටත් යනවා දෙපැත්තට යනවනේ. තිරුවන් නිකනුත් යනවා. තේනක වැඩි වුණාම නිකනුත් යනවා. මොකටේ දැන් ටිකට් ගත්තා නැද්ද නංගිල එහෙම වැඩියෙන් ඉනකොට බලනවා ටිකට් ගත්තද බලන්න යනවා. හැබැයි කාට අහන්න ඇයි අයියේ ඉස්සරහට පස්සට යන කියලා අහන්න පුළුවන්. ඇගේ බස් පළුවනේ ඒකේ. බස් පළුව ගැන කොන්දොස්තර. උගෙන් අහන්න පුළුවන් ඇයි පස්සට යන ඉස්සරට යන අහන්න බෑ. ඇහුවොත් නංගිට බහලා යන්න යනවා. පයි. එහෙනම් මම තමයි මේක මේ දෙපැත්තට යන්න මම නින්නේ. දැන් හාමුදුරුවනේ නැගිලා දෙපැත්තට යන්න ගන්න. මොකෝ පිස්සු කියලා අහුවෙනවද? හාමුදුරුවනේ ඇයි මේ ඉස්සරහට යන්නේ මොකෝ බස්. ඒ වෙලෙම අල්ලන අංගොඩට බස් එක. ඇයි මේ හාමුදුරුවනේට පිස්සු? තද වෙලා. ඒක තමයි ස්වභාවය. ඒක නිසා මේක තමයි තැන. මේක තමයි එකම තැන හදන්න ඕන. කොහෙද? හිත. හිත හැදුවන ලෙඩ ඔක්කොම ඉවරයි. මේ ලෙඩ වෙන්නේ හිත. මානසික රෝග කියන්නේ කොහෙන් ලෙඩ වෙච්ච එකද? හිතින් ලෙඩ වෙච්ච. හිතින් මවාගත්තු එක. දැන් පිස්ස තියෙන එක හිත හැමදාම කියන මට පිස්සු. එයා කවදාවත් කියන්නේ නැහැ පිස්සු නැහැ කියලා. මොකෝ එයාට සංඥාවක් දීලා තියෙන ඔයා පිස්සෙක්. එතකොට එයා කියන්නේ ඒක නම්බුවක්. දැන් මට මේක පුදුම නම්බුවක් නෑ අප්පා. දැන් අපි සහෝදරයා ඉන්නවා හරි නැහැ කිසි ප්‍රශ්නයක්. හැබැයි අර ලෙඩේ ඔළුවේ තියන් ඉන්නේ. ආයතර නෑ මම මට බෙහෙත් බොන්න ඕන. මට බෙහෙත් නැත්තම් මම නර්ස් බලන්න හරි යනවා මිනිහා. මොකෝ නර්ස්ලා කියන්නේ හැමදාම එන්න ආවදුරෝනේ අපි බෙහෙත් දෙන්න. එයා බෙහෙත් බොනවා. නර්ස්ලා බෙහෙත් දෙනවා. ඉතින් ඉවරයක් වෙයිද? නෑ වග්ගඩුනක් කළා මිනිහා මැරුණ දවස ඉවරයක්. මම හොඳටම දන්නවනේ මේ කතාව. මොකද මෙහි අවුරුදු 3ක් හිටියා. කිසි බෙහෙතක් බිව්වේ නෑ. මේකට ඇබ්බැහි වුණාට පස්සේ හිතනවා මම මේක නැත්තම් මට අමාරුයි. අර ඉතින් කුඩු ගහන්න පුරුදු වුණා වගේ තමයි. කුඩු නැත්තම් වේබුලනවා. නේද? කොහෙද තියෙන්නේ? හිතේ තියෙන්නේ. ඔව් ලේවලටත් මිශ්‍ර වෙනවා. නමුත් මේක හිතුවොත් දැන් සතිය ගැන ධම්මජීව සංසයෙන් කියනවා මේක කුඩු ගහන අය නවත්තන්න පුළුවන්. මොකෙන්ද? සතිපට්ඨානෙ. සතිය දුන්නොත් එන ඕන ලෙඩකට හොඳ දෙයක් තමයි මේ හිත හැදෙන භාවනාවක්. දැන් එකම විෂය නම් අපි හැසිරෙන්නේ, එකම ප්‍රශ්න නම් අපි කතා කරන්නේ. ඔබටත් පීඩාවක්, අනිත් කියන අහන කෙනාටත් පීඩාවක්, කියන කෙනාටත්. ඉතින් මං කියන්නේ අලුත් කතාවක් හොයාගන්න. දැන් අපිට කතා කියනකොට දැන් මටත් කතා කරලා එක එක කට්ටිය කතා කියනවා. හැබැයි හැමදාම එකම කතාව ගම අපි ඩෙපා වෙනෝනේ මිනිස්සුය. හොයාගන්න ඕකෙන් අර අලුත් කතාව. නේ? කතා කරන්න ඕන නම් කතාවක් හදාගන්න. ඇයි හදාගන්නේ? කම්මැලි නැතුව කතා බහ කරගෙන අපේ සම්බන්ධකම් පවත්වාගෙන යන්න එපා අපි. ඕන නම් නැත්තම් දමල ගහලා නිකන් ඉමු. නේද? ඇයි මේ වෙලා තියෙන්නේ? මොකද්දලා තියෙන්නේ? හිතේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ ලෝකේ සැපෙන් හිටපු මුනිවරු මොකද්ද කරලා තියෙන්නේ? හිත හදාගත්තා. කිසි බහුබූතයක් හිතන්නේ. දැන් අපේ යෝගාවචරයට මට කීප දෙනෙක් කියලා තියෙනවා අනේ සවනස් කිසිම දෙයක් හිතෙන්නේ පුදුමයි හොඳක් මේක. කිසිම දෙයක් හිතෙන්නේ නැති එක. ඕක සල්ලි වලටවත් ගන්න බෑ. එතෙන්ට ඇවිල්ලා සාදරෙන් ඉන්න. ආයි මේ හිතෙන්නේ නැති එක හිතන්න යන්න එපා. අනේ හිතෙන්නේ නැහැනේ හිතට මොකද්ද වුනේ? මං කලන්ත වෙලාද? සිහි නැති වුණාද? ධම්මජිසා නිතරම කියන ඔන්න එක පොයින්ට් එකක් උන්වහන්සේගේ මේ මෙතෙන්ට ආව ගමන් බය වෙනවා ඒක. නූල් දාන්න යනකො අපිරිත් කියන්න යනවලු. අප නූල් ලයින් කරනවලු. ඇයි මේ බය වෙලා? ඇයි මරුණක් දන්නේ? සිහිය නැද්ද දන්නේ නැහැ. මොකක් හරි කොඩි විනයක් කරලත් දන්නේ නැහැ. ඇයි? සිතුවිලි එන්නේ නැහැ. සිතුවිලි ඇවිල්ලා නැති වුණාමත් කම්මැලි. නිදිමත. ඒකනේ සමහර භාවනා යෝගින්ට දියුණු වෙච්ච අයට පව නිින්ද යන්නේ. ඒක මේ පිරිහීමක් නෙවෙයි දියුණුවක්. ඒක නිදා ගන්න එක දියුණුවක් කොත් එන්නේ. ඔක්කොම නිදා ගනි. නෑ එයා කාලයක් ගියාම එයාට නිින්දට වැටෙනවා. හේතුව අරමුණු නැහැ. අරමුණු නැති නිසා කම්මැලි නිසා නින්ද යනවා. හැබැයි හිත පිරිහිලා නැ වෙනින්ද යන්නේ. බෙල්ල කඩන් වැටලා මෙහෙම ඉන්නවා. ඉතින් ඒදා දිනුන තත්ත්වේ භාවනා කරන සයන්නාසලයි බව අපි දැකලා තියෙනවා. මේ අපි හිතන්නේ අපි නිකන් දැක්කොත් يعني මේ පිරිහිලයි කියලා නෑ. අරමුණු නැති බවින් උපේක්ෂාවට වෙන අරමුණු වැඩි කර ගැනීමද භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේ. අඩු කර ගැනීම
අපිටකෝ අල්පේච්ච වෙන්නේ එක අල්ප ඉච්චතා. ඒ කියන්නේ ගබඩාව තියෙන තරම් බඩු කියලා කුටිය කොට ගහන්නේ නැහැ. එහෙනම් ගබඩාවක් ඕනේ නැහැ, කුටි ගබඩා කරන්න පුළුවන් අපිට. වෙනම ගබඩාවක් ඕනේ නැහැ. මොකද කරන්නේ? අර බඩු සමසේ බෙදලා දාන කුටි වලට. අවශ්‍ය වුණා කියලා කුටි වලින් ඉල්ල ගන්න පුළුවන්. ඒ නිසා තමන්ට අවශ්‍ය උපකරණ විතරයි කුටි. ඇයි එහෙම කියන්නේ? බලන බලන දැන බඩු පේන්න ගත්තම භාවනා වැඩෙන්නේ නැහැ. හිත වික්ෂිප්ත වෙනවා. ඇඳයි මේසෙයි පුටුවයි තිබුණත් ඇති. අනිත් ආටෝප තියෙන නම් මොන හරි උපකරණ ඒවා පේන්නේ නැති වෙන තියන්න ඕන. වහලා තියන්න. ඒක භාවනා කරන්නට මං කියන්නේ. ඉතින් අර නිකන් බුලත් ටිකක් කාලා කෙල ඩිංගක් ගහලා තේ ටිකක් බීගෙන ඉන්න කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකෝ එයා භාවනා කරන්නේ නැහැ නේද? දැන් මෙහෙන් ගිහපු හාමුදුරුවරු දෙන්නෙක් කිව්වල අපි සීනි දෙන්නේ නැහැ, පිටි දෙන්නේ නැහැ කියලා. ගුටි දුන්නේ නැහැ කියලා ආයෙකත් කියනවා. ගුටි දෙන්නේ නැහැ. දුන්නද නැහැ? දුන්නේ නැහැ. මේ සැරේ බැරි වුණා දී ගන්න. ඉතින් මේ ඇයි නොදෙන්නේ? මේක උදේටත් බොනෝ, රෑටත් බොනෝ. තරහට නෙවෙයි දෙන්නේ තුටි. මේ කට්ටිය උදේටත් පිටි බොනෝ, රෑටත් බොනවා, බීලා හොයේ ඉන්නවා. කරන භාවනාවකුත් නැයි නිසා සාසනය කියන්නේ නිකන් කකා බිබී ඉන්න තියෙන තැනක් නෙවෙයි, ගොන්නු වගේ. මේකේ තමන් ඒ කාපු විපදෙර ණය නොවෙන්න මොනවා හරි වැඩක් අඩුම තරමේ භාවනා බැරෙන වත්වත් කරන්න ඕන. වත් පිළිවෙත් අතු ගන්න ඕනේ, වල් පෙළ ගලවන්න ඕනේ, තව කුටි දෙනසුන් තියෙනවා ඒවා පිලිසකර කරන්න උදව් වෙන්න ඕනේ. ඔහේ නිදාගෙන නිදි කිරා කර ඉන්න එක නෙවෙයි සාසනය කියන්නේ. එහෙනම් එහෙම හිතන ඇති. හැබැයි මේ තැන එහෙම තැනක් අපි හැම තැනක නෙවෙයි අපි මේ ඉන්නේ. අපි ඉන්නේ අපි හැම දවසම දන්න අපේ දිනචරියා පුදුම විදියට කාර්යක්ෂමයි අපි. නිකන් ඉන්න වෙලාවක් අඩුයි. ඒ තරම් වැඩ අපි දීලා තියෙන්නේ. ඇයි ඒ මේ ලැබිච්ච කාලය උපරිම ප්‍රයෝජනේ ලබා ගන්න. මේක බුද්ධෝත්පාද කාලයක්, මේක අබුද්ධෝත්පාද කාලයක් නෙවෙයි. බුදු කෙනෙක්ගේ දහමක් ඇහෙන කාලයක්. ඒ දහම් පොත්පත්වල තියෙන ගුරුවරු අපිට ඒක කියවලා අපිට තේරෙන්න කියලා දෙනවා. ඒ නිසා අපේ දේශකයන් වහන්සේලා නොඑක් නොඑක් ආකාරයෙන් අපිට කරුණු දක්වනවා. නමුත් අවබෝධ කරගන්න කවුද? තමන්මනේ. ඒ නිසා තමන්ම තමයි මේක වඩන්න. සමත වඩන්න, විපස්සනා වඩන්න ඕනේ. එහෙම නොකළොත් බාගට පිස්සු හැදෙන්න පුළුවන්. මොකද එක එක හාමුදුරුවෝ අපිට එක එක කරුණු කියා දෙනවා. හැබැයි අවබෝධ කරන්න ඕන අපේ හිතින් එපා එක තැනකට අවිල්ල ඕක. එකම දෙයයි තියෙන්නේ, සමාහිතෝ යථා භූතං පචානාති. වෙන දේ මොකද්ද? වෙනස් වීම. ගෙවි ගෙවි යාම. මේව ගෙවි ගෙවි යනවා. ඒ ගෙවි ගෙවි යන ප්‍රවාහය බලන් ඉන්න තරම් සමාහිත හිතක් තියෙන්න ඕන. ඒකයි සමාධිය ඕනේ කිව්වේ. එහෙනම් සමාධියට අවිල්ල ප්‍රඥාවට යන්න අපි ඒ නිසා විවේචනය කරන්නේ නැහැ. කිසිම සාවින්නාසිකෙනෙක් හොඳ නැහැ. උන්නාසලකින් ගති යුතු දේවල් තියෙනවා. අපි ඒවත් අහනවා. මම නම් අහනවා. මොකද මට අර පෙරල ගන්න පුළුවන් නිසා මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් අයලා තියෙන ආධුනිකය බණහන්න ගියාම, ওই ගොඩාක් බණහන්න ගියාම එක එක සවන්නාසලකින් අවුල් වෙනවා ඔළුව. ඒ අවුල් වෙන්නේ අර ගන්න ඕන දේ දන්නේ නැහැ, බැහැර කරන්න ඕන දේ දන්නේ නැහැ. ඒ හැම හාමුදුරු කෙනෙක්ගේම හොඳ දේවල් තියෙනවා. දැන් ඔය නැතේ කියලා කියන දේශනාවලත් හොඳ දේවල් තියෙන හැමදේම නැහැ කිව්වට තියෙනවා. නැත්තේ නැහැ, තියෙනවා නේද? කියන කිසි දෙයක් නැහැ. මේක මායාවක් කවට තියෙනවා නේ. මම ගිල්ල දුන්නනේ කලනොත්. ඒ මායාව ඇතුලේ තව මායාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක අඳුනා ගන්නයි මේ අපි වැඩ කටයුතු කරන්නේ. ඒකට තමයි මේ ගුණධර්ම පුරන්නේ. ඉතින් හිතන්න එපා මායාව දැක්කයි කියලා නිවන් දැක්කයි කියලා. ඔව් මට තේරුණා ලේසියිනේ. ඔව් එහෙම හිතෙන්න පුළුවන් නෑ. එහෙම නෑ. එහෙම දැනගත්තා නම් මේ තියෙන කෙලෙස් ප්‍රවාහය නැති වෙන්න එපා, අඩු වෙන්න එපා. නැහැනේ. කොච්චර නැහැයි කියලා බනහලා ගියත් යනකොටම තියෙනවා. එළියට එනකොටම ධර්මාසනින්ද අපි කොච්චර නැහැයි කිව්වත් අපි නැගිට ගම අපිට කෙලස් තියෙනවා. දේශනාව කරනකම් කෙලස් නැහැ. අරමුණක් ආපු කල්ලි කෙලස් තියෙනවා. දැන් හොඳට බන කියලා මුකුත් නැහැ, සත්ත්ව පුද්ගල නැහැ, ආයෙසින් මුකුත්ම නැහැ, හිතේ මායාව විතරයි තියෙන්නේ කියලා යනවා එළියට. යනකොට චින්චි මාණිකා වෙලා ඉන්න ඉස්සරහ බඩේ මකරි බැඳගෙන හාමුදුරුන්ට කියනවා මේ දරුවාගේ අයිතිකාරයා හාමුදුරු. දැන් කියන නැගණිය මේ මායාවක්. මේ මායාව දාන්නේ ඔබත් මාත් පමණයි. කියන්නද? නෑ අරකට මුණ දෙන්න සිද්ධ වෙන මායා කතා හරියන්නේ නෑ. ඒක ගෑන්ට අරුණනොත් මොකක් හරි දිෂ්ටියක් දෙනවා පොල්ලෙන්. නේද? මම මේ උදාහරණ දෙක ඉතින් කොච්චර අපි කතා කරලා කයිවරු ගහලා ගියත් වැඩක් නෑ. ලෝකෙට බැස්සට පස්සේ අපිට ඒක දරන්නට බැරි නම් අපි දිනුනු වෙලා නෑ. එක කතා කරා විතරයි. කතා කරලා නිවන් දකින්න පුළුවන් නම් කොච්චර ලේසිද? එහෙනම් අපි මේ කතා කරන්නේ අපි කීපාරක් නිවන් දකින්න ඕනේ. දවසේම කතාන්නේ. හම්බෙච්ච හම්බෙච්ච දෙන කතාව.
එනිසා නිවන ගැන කතා කළ පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැති බවයි අපි කතා දැන් කිව්වේ. දෙනුත් කතානේ කරන්නේ. එනිසා මේක අවබෝධ විය යුතුයි තමා තුලින්. ඕප නයිකයි. එනිසා ප්‍රඥාවන්තයෝ පමණයි මේ අවබෝධ කරන්නේ. එනිසා උන්නත් සරලම දේශනාවක් අපිට අහුණු නිසා අපි පොඩි විපස්සනාවට බර ටිකකුත් කතා කළා. ඒවට හේතු බූතු වුණා අපේම දේශකයන් වහන්සේලාගේ මම දේශනා කීපයකට අද පොඩ්ඩක් ඇහුවා. ඇහුවට පස්සේ ඒවයි තියෙන ඒවයි ගන්න යුතු දේ ගත්තා. අර ගන්න ඕනේ නැති අන්තගාමී ටික අයින් කරලා දැම්මා. ඒක වැඩක් නෑ අපිට. මුතේගේ තියෙන හොඳ කතාවක් මොකද්ද? හිතේ තමයි ඔක්කොම ලෙඩ ටික තියෙන්නේ කියන එක ඇත්ත. ඒක ඇඟේවත්, නියපොතු වලවත්, බඩේවත් කොහෙවන්නේ ලෙඩේ තියෙන්නේ. ලෙඩේ තියෙන්නේ හිතේ. හිත ලෙඩ වුණාම බඩත් ලෙඩ වෙන අවස්ථා. දැන් අධික රාගයේදී සමහරට මේ බඩ බුරුල් වෙනවා. මං අහන්නේ අත්දැකීම් තියද කියලා. නමුත් එහෙම පොතෙත් තියෙනවා. මේක කයට බලපාන. ගොඩාක් බය වුණාමත් සුළුදිය පහ වෙනවා. මොනවයි පහ වෙන්නේ? සුළුදිය. අහලා තියෙද දන්නේ නැහැ. පහ වෙනවා. මරණ බයේදී ඒ දෙකම පහ වෙනවා. ඇයි ඒ අර නවත්තන් හිටපු දේවල් එපාට එළියට එනවා. මොකද කිසි පාලනයක් නැති. අධික බය ඇති වෙනවා. අධික රාගයේදී. අධික දේශයේදී කයේ සියලුම ක්‍රියාකාරකම් මේ සෛල ලේ ගමනේ පා වෙනස් වෙලා යනවා. පීඩනෝ. ඕන්න එක නේ හිත මුල් වෙනවා. එහෙනම් මනෝ පුබ්බං ධම්මාකු එකයි. ඈ? නෑ නෑ ඕ දැනුවත්. ආ දෙකම මේ වෙනවා. මල මුත්‍රා පා වෙනවා. ඒක ඇත්ත. ඔව්. දැනගත්තානේ බය වෙන්නේ. මරණ බයත් එක්ක එක වෙන්නේ. එහෙමනම් හොඳයි. දැන් හරිනේ තේරුණානේ. මොකද්ද තේරුණේ? හිත සෑම දෙයකටම මුල් වෙනවා. හිත නරක් කරගෙන ඉන්න ගියොත් අපි ලෝකේ අපේට වැඩිකල් ජීවත් වෙන්න වෙන්නේ නෑ. අපි කියනවා නැව ගිලුණත් මොකක් දෙකක් කියන්නේ. ඒ වගේ ලෝකේ පෙරළුණ දේන් කියලා තමයි සතුටින් ඉන්නේ. ඒ කියන්නේ අනුන්ට ඇඟිල්ලෙන් අනලා විහිළු කරලා නෙමෙයි සතුට වෙන්න ඕන. තමන් දහමින් සතුට වෙන්න. දැහැමින් සෙමින් සතුට වෙන්න. අනුන්ට කෝච් මේ විහිළු කරලා ඇඟිල්ලෙන් අනලා එයාලා අඬවල සතුට වෙන්න එපා. ඔය ඉන්න අයට පාඩු ඉන්න දෙන්න. දැන් මේ කාටවත් චෝදනා කරන්න බෑ. මගේ කුටියට කෙනෙක් ඇවිල්ලා මට කරදර කරයි. මොකද දන්නවද? හැමෝටම හොඳ කුටි තියෙන වෙන වෙනම. ඒවට වෙලා දොරවල් අගුළු දාගෙන ඉන්න එකයි තියෙන නිදහස. පොදු භාවනා වෙලාවල් වලට බුද්ධ වන්දනාව වලට විතරක් එකතු වුණාම ඇති. ඒ නිසා මම යෝජනා කරන මේ හැම ප්‍රශ්නෙට මුල වැඩි භජනේ. එතනස ගණ සංගණිකා රාමය කියලාත් මම එදා පොය දවසේ කියලා දුන්නා. ඕනවට වඩා කතා කරන්න යන්න එපා කාත් එක්කවත්. ඒ යාම තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ විසඳන්නනේ කාටේ? ඔය කට්ටිය කතා කරයි. මං තමයි ඊට පස්සේ නඩුව අහන්න වෙන්නේ. ඉතින් මටත් අමාරු ඊට පස්සේ. මමත් ගණ සංගණික වෙන ඊට පස්සේ. ඇයි කතාවට අහු වෙනනේ මාත්? නිසා කතා පුළුවන් තරම් අඩු කළොත් ප්‍රශ්නත් අඩුයි. අත්‍යවශ්‍ය දෙයක් විතරක් කතා කරන්න. නේද? තේරුණානේ දැන්? එහෙනම් දානේ වල නම් එන්න එපයි. මොකද්ද කරන්නේ? අන්න මං කරපු දෙයක් කියනද ගල්දුවේදී. දානේ වෙලාවට විතරක් මං එනවා. සුද්ධානශාලාවට. ඉක්මනට වළඳනවා. ඉවරුනේ යම් වෙලාවකද? මගේ ආසනය පිරිසුදු කරගත්තද? වතක් නැහැ එහෙ වෙනම. ඒ වෙලෙම නැගිට්ටා කුටියට ගියා. අනිත් අය පොඩ්ඩක් පාරේ ආයෙ නැගිටලා ආයෙන හන්දිය පොඩ්ඩක් ඉන්නවා. තව යාළුවෙක් එනකන් ඉන්නවා. කරටක් දාගෙන යනවා. කයි වාරු ගහනවා. ඇයි වෙලාව එයාලට යවා ගන්න ක්‍රමයක් නෑ. හැබැයි පිරිහිනවා. එන්න එන්න පිරිහිනවා. ප්‍රශ්න වැඩි. නමුත් අපි අර වෙච්ච උපදූපටි දන්නේ නැහැ. වෙලාවට දාන වෙලඳුව කුටියට ගියා. දවල් පින්ඳ පාත්te ගියා කුටියට ගියා. ඒ නිසා කාගෙම ගුටි කන්න නැතුව අවුරුදු දෙකමාරක් ගල් දුවෙම හිටියා. කිසිම වලියක් නැතුව. ඒ වලිය එන්නේ කතාවෙන්. එන්නේ ඉතින් අපිට නොකෙව්වට අර හැමෝම අපි කිරි පැහැදීමෙන් ඉන්නෙත් අර සාහිණාසෙන් කිසි කරදරයක් කාටවත් නෑ. උන්වහන්සේ කර ටික උන්වහන්සේ හොඳට කරගෙන ගුරුවරු පවා හරි පැහැදීමකට එතකොට පත් වෙනවා. මොකද මේ ගෝලය නිසා නඩු නෑ. ඒ උන්වහන්සේ කාටවත් චෝදනා කරන්නෙත් නෑ. කාගෙන් චෝදනාවක් ලබන්නෙත් නෑ. තමන් කරන්නෙත් නෑ. තමන් චූදිතෙක් වෙන්නෙත් නෑ. අන්න ඒක මේ ඇත්තන්ට හොඳයි. ඒ නිසා ඔයා දැන් ඉතින් කුටි නෑ ඉඩ නෑ කියලා එහෙම යන්න අවශ්‍ය නෑ. ගොඩාම හොඳයි කුටිය දොර හොඳට ලොක් කරගෙන ඇතුළටලා භාවනා වේදෙන්න පුළුවන්. පොතක් පතක් හරි කියව ගන්න පුළුවන්. පොදුවත් වලට විතරක් ඒ කියන්නේ උදේ දානට දවල් දානට ආවා ගියා. වන්දනා තුනට ආවා ගියා.
භාවනාවට උදේයාව හවසත් වෙනවා. මම දැන් යම් තැනකට එතෙන්ට යන්න, හැන්දෑවත් මෙතෙන්ට එකතු වෙන්න මම නැති වෙලාවට අපි කරපු දේශනාවක් අහන්න ලැබෙයි. ඒක ඇහුව කුටියට ගියා. දැන් වෙලා විතර වෙනවද කතා කරන්න? හරියට මේ වැඩ ටික කරොත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒක හිතට ගන්න. එහෙනම් මේ හිතේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි එහෙනම් හිත හොඳට ශක්තිමත් කරගන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්. වෙන මොකකින් වන්නේ මේ ශක්තිමත් වෙන්නේ? මේකට සිමෙන්ති ගහලා කොන්ක්‍රීට් දාලා හදන්න බෑ මේක. මේක හැදෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ කියපු දේවල් අහලා, උන්වහන්සේ කියපු විදිහට වැඩ කරලා. දැන් පැහැදිලි මෙතෙන්ට පැවිදි වෙන්න ආපු කෙනෙක් ආගන්තුකෝ, එයා කොච්චර දුර්වලද සාමාන්‍යයෙන්? ගිහි ඇඳුම් ඇඳන් ඉන්නේ, රැයට කන්න නැතු ඉන්න බෑ කියනවා, පිටි ඉල්ලනවා, සීනි ඉල්ලනවා, කොච්චර වපෙන්? ඒ කෙනාව පැවිදි වෙලා මාසයක් වෙනකොට කොච්චර දියුණුද දැන්? දැන් එයා ගෙදර යන්න දඟලන්නේ, යාළුවෝ බලන්න හිතෙන්නේ නැහැ, ඥාති බලන්න ඕනේ කියලා කියන්නේ නැහැ, දෙන දෙයක් වළඳලා ඉන්න තත්ත්වෙට වෙනසක් තියෙනවනේ. බලන්න ෆොටෝ දෙක අරගෙන ආපු ගමන් තිබිච්ච මූණද දැන් තියෙන්නේ. ඒකම නෙවෙයි දැන් කොහමද වෙනස්නේ? කොණ්ඩේ නැහනේ. ඊට පස්සේ ඒ වගේ දුර්වලද දැන් තාම අපි? නැහැ. ඇයි? අර කියපු වැඩපිළිවෙලේ හිටියා. බුද්ධ වන්දනාවල් කරා, භාවනාවලට වාඩි වුණා, ධර්මදේශන අහනෝ මේ හැමදාම. ස්වාමීන් මොන හරි අපිට කියලා දෙනවා. අපිට ප්‍රශ්නයක් ආවම උන්වහන්සේක ධර්මදේශනාදී හරි දාලා කතා කරනවා. කෙලින් අහන්නේ නැතුව. එතකොට ඒක අපිට දැනෙන්නවනේ. මේ කියන්නේ මට. මම මේක ඔලුවට ගන්න මිස මං ගැන ගුවා කියලා යුද්ධ ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. මොකද කියන්න වෙන වේදිකාවකුත් මට නැහැ. මට තියෙන ධර්මාසනේ සහ මේ පැය විතරයි. මේ පැයෙන් පස්සේ අපිට කතා කරන්න දෙන හම්බ වෙන්නේ නැති නිසා අන්න ඒක ප්‍රයෝජනට ගන්න කියලා අපි ආරාධනා කරමු. එමුනම් මේ විපස්සනාවට හැරෙන්න ඕනේ. තමා තුළින්ම තමන් මේක දකින්න ඕනේ. ඒකට දේශකයන් වහන්සේලා, කල්යාණ මිත්‍ර ගුරුවරු කරන්න උදව්වක් විතරයි. ඒව මොනවා කිව්වත් අවබෝධ වෙන්නේ තමන්ට, තමන්ට අවබෝධ වෙන වෙලාවට නේ. කොච්චර කලබල වුණත් ඒක එන්නේ නැහැ. ඒක එන්නේ කලබල නොවෙන අයට තමයි ඉක්මනට එන්නේ. කලබල කාර්යයන්ට එන්නේම නැහැ. එන්නේ පහුවෙලා අවබෝධය කියන්නේ. අනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා ඒක බොහොම ඉවසිල්ල යන්න, ඒක මෝරන්න දෙන්න. එනිසා අපේ සිනාසනේ ඉන්න මේ පිරිසට නම් මම හිතනවා කලබලයක් නැහැ කියලා. ඉතින් අනිත් මිනිස්සු කලබලලා එහෙම දුවන බව පේනවා. එනිසා කොහේවත් දුවන්න ඕනේ නැහැ. මේ අවබෝධය හොයන්න ඒක තමා තුළමයි තියෙන්නේ. මේ සමාධිය කියන එක තියෙන අපේ හිත තුළමයි. ඒක අවදි කරගන්න ඕනේ. ඇතුළේ තියෙනවා. ඒක අර කෙලෙස් වලින් වැහිලා කලබල වෙලා නිකන් අවුල් වෙලා තියෙන ඔළුව. ඔක එක අරමුණේ පිහිටලා ඉන්නකොට ගොඩාක් වෙලා අර යට දිවිච්ච එක මතු වෙනවා. හරියට දූවිලි පිරිච්ච වීදුරුවක් පිහදැම්ම වගේ. කණ්ණාඩියක්. මූණ පේනවද හොඳට පැහැදිලිව? මීදුමක් නැත්තම් දුමක්කින් වැහිලා ගියා වගේ පාරක්. වෙලා ගියොත් ටිකක් බලන් හිටියොත් දුම පහ වුණාට පස්සේ හොඳට පාර ඒකට ඉතින් හොඳට බලන් ඉන්න ඕන. අපි ගත්ත උදාහරණය මේ හුස්ම ඇතුල් වීම පිට වීම දිහා බලන්නේ කියනවා. එයා තමන්ගේ හුස්ම පැත්තකින් අනුන්ගේ බලන් යනවා. නෑ මේක මගේ විතරක් බල්ලා වදිනේ. එහා පැත්තේ යාළුවා ඉන්න, එයාගේ පොඩ්ඩක් නැගිල්ල තියලා බලනවා උඹට හුස්ම වැටෙනවද? ඒක නෙවෙයි කිව්වේ. තමන් එක බලන්න. මෙයාට නලියනවා. ඇයි මට විතර හුස්ම වැටෙන? අර යටත් වැටෙනවද දන්නේ? පොඩ්ඩක් කොනිත්තල අහලා බලනවා උඹටත් වැටෙනවද? එතකොට මොකද වෙන්නේ? වැඩෙන්නේ නැති මේ සමාධිය වැඩෙන්න ලව නෑ නෑ. ස්පියාගෙන තමන්ගේ පාඩුවේ තමන් වැඩේ කරොත් ඔය බැහැයි කියන සමාධිය කොයි වෙලාවක හරි එනවා. පින් තියනවනะ. මහා පෞකාරයෙන් නම් එන්නේ නෑ. දිහේතුකනම් ත්‍රිහේතුකයක් නම් සමාධිය අනිවාර්යෙන්ම කොයි වෙලාවෙ හරි මතු. ඒක බලාගෙන තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ ඉස්සෙල්ලා. මුලින් වාඩි වෙන අය. ඒක ආවට පස්සේ ඉතින් අමුතුවෙන් මම කියලා දෙන්න ඕනේ නෑ භාවනා ගැන. ආය නැගිටවන්නත් වෙන්නේ නෑ. මොකද දිගටම ඊට පස්සේ ඒක ඇලෙනවා. ඒකට ප්‍රිය වෙනවා. ඔය බලාගෙන කොයි වෙලාවෙද මම භාවනාවකට වාඩි වෙන. කලින් නිකන් මරන්න ගිනේ හරක වගේ. භාවනා කරන නිකන් මේ මැරෙන්න යනවා වගේ. අමාරුවෙන් එන්නේ නේ. හිමින් එන්නේත්. ඉක්මනට આવ තවත් වැඩිලා වාඩිලා ඉන්න බෑ. චුට්ට හිමින් එනවා. නේද? ඔව් එහෙම තියෙනවා. දැන් භාවනා වැඩි නැති අය වාඩි වෙන්නේත් පරක්කු වෙලා ඇවිල්ලා. නැගිටින්නෙත් පරක්කු වෙලා නෙවෙයිනේ. ඔක්කොටම කලින්. දැන් භාවනා දිලා ගිහලා ආචාර්යන් හදනවා බලන්න ගෝලියෝ කො. නිකන් ලාහට ගෙම්බෙකු දොරක් එකෙක්වත් නැහැ. එක්කෙනෙක් දෙන්නේ කින්න පේන හොඳට ඉද්ද ගැහුවා වගේ. අනිත් අය පැනලා කොහේ හරි. ඇයි පැනලා තියෙන්නේ? වැඩිලා නැහැ. වැඩිලා නැහැ. ඒක අහන්න ඕනේ නැහැ මොකෝ පැන්නේ කියලා. වැඩුණා නම් පණින්නේ නැහැ නේ.
හිත වැඩුණු නැති නිසා කලබල නිසා ඔහේ මෙහේ අර හිතන මම බෝධිය වටේ රවමක් යන්නෝ. භාවනා වුණත් මෙහෙම භාග්‍යතුන් වහන්සේ වාඩිලා විතරක් නෙවෙයි කියලා තියෙන සක්මනුත් තියෙනවනේ. මාත් කියනවනේ ඊළඟ පැය සක්මන් කරන්නයි කියලා. සයන්නාසෙ කිව්වනේ කටවරද්ද ගත්තනේ. මොකද කරන්නේ? කාර ගන්න දොර පයින්ලියට. ගිහිල්ලා වහේ ඇවිදිනවා. බෝධිය වටෙත් ඇවිදිනවා. ගල උඩ ඇවිදිනවා. නැද්ද? ඇවිදිනවා. ඇයි ඇවිදින්නේ? තාම සමාධිය ආවේ නැහැ. සමාධිය ආව නම් මම යන්න කිව්වත් එළියට යන්නේ නැහැ. අනේ මේ සමාධියේ ලක්ෂණේ තමයි ප්‍රීතියයි සැපයයි. කවුද කැමති ප්‍රීතියට සැපයට? ඔක්කොම කැමති. එතනින් පස්සේ තමයි තියෙන අර වෙන දේ බැලීම. යථා භූත ඥානය පහල කරගන්න එයා ඉවසිල්ලෙන් බලා සිටින ඉවසිල්ලෙන් බලා ඉන්න එකයි මම යෝජනා කළේ. සමාහිත නොවෙච්ච කෙනෙකුට ඉවසිල්ලෙන් බලන් ඉන්න බෑ. එයා නලියනවා. කහන්න ගන්නවා. ඇවිදින්න හිතෙනවා. වතුර බොන්න යනවා. ඔක්කොම ලෙඩ ටික පටන් ගන්න ඔන්න වෙලාවට. එසේ නොවේවා, එසේ නොවීම පිණිසයි සමාධිය ඕනේ කියන්නේ. ඒකයි සීල සමාධි ප්‍රඥා කියලා බුදු කෙනෙක් පිළිවෙලට දේශනා කළා තියෙන්නේ. අපිට ඕන ප්‍රඥාව ඉස්සරහට දාලා සීලේ මැදට දාලා සමාධිය මේවා මිස් කරන්න බෑ. පිළිවෙලට එන්න ඕන. ඉස්සෙල්ලා කය වචනේ සං යම් තාක් උපරිම පුළුවන් තරම් සංවර කරගන්න. තමන්ට පුළුවන් තරම්. එහෙම මේ අරයට තරම් මට බෑ කියලා දුක් වෙන්න ඕනෙත් නැහැ. තමන්ගේ මට්ටමින් සංවර වෙන්න. සීලයට සීමා නැහැනේ. ඒක තමන්ට පුළුවන් විදියක්. ඒක පුද්ගලිකයි. රහසිගතයි සීලය. දැන් අරක්කු බොන්නේ නැති කෙනෙක් අරක්කු බොන කෙනාට වඩා දියුණුවිනේ. නේද? අරක්කු බොන අය අතර වෙනස්කම් තියෙන බෝතලයක් බොන කෙනාට වඩා භාගයක් බොන එක්කෙනා දියුණුවයි. නේ? එහෙම මනින්න ඕනේ. නැතු මේ නිවැරදිම අය ලෝකේ නැහැ. වැරදි කරන අය අතරත් අඩුවෙන් වැරදි කරන කෙනා ශ්‍රේෂ්ඨයි. ගොඩාක් වැරදි කරන කෙනාට වඩා. ඒ නිසා සිල්පද 9න් 10න් 9ක් රැකෙනවනම් හොඳයි. එකයි නේ කැඩින්නේ. එතකොට එයා ගණන් කරලා බලනවා මගේ 9ක් හොඳයි. එකයි හොඳ නැත්. ඒ හොඳ නැති එක බැරිම නම් හදන්න මරන්නත් බෑනේ. අපි අත්හරිනවනේ බැරි එක. පුළුවන් නමේ. ඔහොමම එක එක ගලවන්නේ මම මේ කියලා දෙන්න යන්නේ. මං කියන්නේ බැරි මනම් කොහොමද හිතන්න ඕන. බැරි එක ගැන හිතලා දුක් නොවී කරන්න ඕනේ. පුළුවන් පහද? පහ ගැන එතන ගියායට පන්සිල් බැහැල්ලුනේ. බැරි අය හතර සිල්. මොන? හතරක් පුළුවන්. එකක් කැඩෙනවා හතර දැන්. පිරිමියාට ගොඩම් ගැටෙන ගතා සුරාපාන. ගන්න නිතර බොනෝනේ අය. යාලෙතන අපිට සුරා පානේ කරලා අපි අනිත් හතර අර හොරෙක් කිටි යාගුවා මම මැදේ කරගිනවා. එකක් රගිනවා අනිත් හතර බෑ. අන්තිමට යා ගෙදර අයිතිකාරයා වුණා. ගෙදරක. අන්තිමට පහම රැක්කා. අන්න ඒ නිසා සීලය කියන්නේ එවැනි එකක්. කියන්නේ හිත සිසිල් කරන, දැවිලි නැති කරන, අර නින්දා අපහාස නැති එන්නේ අපි දුස්සීල වෙනකොටනේ. දුස්සීල කියන්නේ අපි අතින් වැරදි වෙනකොටනේ. මිනිස්සුන්ට චෝදනා කරන්න පුළුවන්. ඒක වහලා දානවා. එතන කාටවත් බය වෙන්න ඕනේ නැති තත්ත්වයක් ඇති වෙනවා. ඒතර ඒ නිසාම හිත පුළුවන් වෙන සමාධියට ගෙනියන්න. ඇයි දැන් බයෙන් සැකෙන්නේ නෙවෙයි භාවනා වල වාඩිලා බයෙන් ඉන්න ඕනේ නැහැ නේ. කොයි වෙලාවෙ ආවිල්ලා බෙල්ල කපයිද ගහයිද මට? ඇයි වැරදි කළා නින්? එහෙනම් නිවැරදි භවයේ සැපේ තමයි සමාධියට හේතු වෙන්නේ. දෙක සමාධි. සමාධිය පස්සේ තියෙනවා මොකද්ද? විපස්සනා ඥානය. ඔන්න ඔය තුන ලැබන්නේ අපි මේ ආරණ්‍යකට ඇවිල්ලා මේ උත්සාහ කරන්නේ ඒක ලබා ගන්න මේ හැමෝටම වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් දුර බැහැරින්ද නමුත් ඒ අයටත් අපි ආශිර්වාද කරනවා. සුවසේ නිවන් මඟ දියුණු කරගන්න පහසු විහරණ කල්යාණ මිත්‍ර සේවනය ඔබට ලැබේවා කියලා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදන් චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටා ච පුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච පුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.